පසු දවසක්. ඉතින් ඔන්න අපි වෙනදා වගේම ජේ ප්‍රමෝ හරහා ඔන්න ඔයාලා ගාවට තවත් අති දක්ෂ වාදන ශිල්පියෙක් ඔන්න ඔයාලගේ ෆෝන් එකට අපි අරන් ඇවිල්ලා දිනවා. මම හිතන්නේ කෙනා දැක්කම අඳුරගන්න පුළුවන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී සංඝ තමයි අද වැඩසටහන රසවත් කරන්නේ. මම හිතන්නේ වේදිකාවේ අහිංසක චරිතයක්. ඉතින් මේ අහිංසකකම ඇයි එහෙම ඉන්නේ කියලා අපිට ගොඩක් විස්තර අහන්න තියෙනවා. ඉතින් අපි වෙනදා වගේම ආයුබෝවන් කියලා සංඝ වැඩසටහනට ආදින පිළිගන්නවා. ඉතින් කියන්නකෝ මේ කොහෙද කියලා. මේ අපේ සහරා ෆ්ලෑෂ් ස්ටුඩියෝ එක ප්‍රැක්ටිස් කරන තැන. එතන මෙහෙද වාගේ පදිංචිය? නෑ මම පදිංචිය රණාලේ. පුංචි කාලේ හැදලා වැඩන්නේ. නෑ. දැවුම් පදිංචිය රණාලේ. එතන මුල හිටියේ? මුල බොමිරිය කියලා තියෙන එක ටිකක් එහා එහෙ කඩුවල ඔය ලෙන්ට් එකට තමයි හිටියේ. දැන් තමයි ඉතින් මේ බෑන්ඩ් එක හින්දා ස්ථාවරය හදාගෙන ඉන්නේ. ඉතින් මට කියන්න ඕකද පාසල් කඩුව කොහොමද ආරම්භුනේ? බෝමිරිය ජාතික පාසල ඒකෙන් තමයි අධ්‍යාපනය හැදෙන්නේ. එතකොට දැන් මේ මුල් ඉස්කෝලේ යන කාලේ මම කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම දැන් ගොඩක් අපි වාදන ශිල්පියෝ ගැන කතා කරාම සංගීතයට ඇබ්බැහි වෙලා යන තිබ්බේ. ඔව්. දැන් ඔයාගේ තිබ්බද මේ හා සමානව මියුසික් වලට තිබ්බ ආසාවක් ඉස්කෝලේ යන කාලේද? ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉතින් ලොකු අතීතයක් තියෙනවා. ඇත්තම විස්තර ටික කියනවා නම් මට අම්මයි තාත්තයි නෑ ආච්චි තමයි හිටියේ. එතකොට ඔය ආච්චිත් එක්ක අපේ අම්මගේ සහෝදරින්ගේ ගෙවල් වල එහෙම තමයි හැදින වැඩුනේ. ඉතින් එහෙම ඉන්නකොට අමාරුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. යනකොට දැන් මේකට මියුසික් වලට ආසාවක් ඇති වෙනවා. ඉතින් අපි වගේ අර නැති බැරි මිනිස්සුන්ට මියුසික් කරනවා කියන එක හරි අමාරුයිනේ. ඉතින් උසස් පෙළ එනකම්ම අමාරුවෙන් ඉගෙනගෙන යනකොට දැන් ඒ ලෙවල් ඉස්ස වලට අර පොඩි රෙස්ට් එකක් තියෙනවනේ ඕ ලෙවලින් පස්සේ. ඒ ඉන්නකොට දැන් මේකට ඇබ්බැහි වෙනවා. එහෙම තමයි මේකට යන්නේ. දැන් සංගීත කණ්ඩායමක් දිහා බලා ඉඳලාද නැත්නම් කවරේ තමන්ගේ හීනයක් තිබ්බද මේ වගේ ප්ලේ කෙනෙක් වෙනවා කියලා? ඔව් හීනයක් තමයි. දැන් එතකොට ඒත් අපිට ප්‍රාග්ධනයක් නෑ අඩුම ගානේ. දැන් කාලේ ළමයින්ට ගිටාර් එකක් ගිටාර් මොඩියුලයක් කියන එක ඉතින් මහ ලොකු හීනයක් නෙමෙයි. හැමදේම තියෙනවා. තියෙනවා. දැන් අපේ කාලේ අපිට ගිටාර් එකක් කියන්නේ හීනයක්. එතකොට මම ඉස්කෝලේ යනකොට මට ගිටාර් එකක් අල්ලන්නත් හීනයක් වගේ. ඉතින් මම දැන් ඇත්තටම අපිට ගන්න තරම් වත්කමකුත් නෑනේ. මම ඉස්කෝලේ යනලා කිලෝමීටර් 5ක් විතර මගේ මේ ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදරට යනවා. ගිහිල්ලා එයාගේ බොක්ස් ගිටාර් එකක් තියෙනවා. ඒක බලලා එතකොට අපි එතකොට කඩුවෙල රෙන්ට් එකට හිටියේ. ඒ ඉන්නකොට ඒ හරිය තියෙනවා ලී වැඩ පොළ. ඒකේ ඉන්න අයියා කෙනෙක් කියන මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නැහැ. ඒ අයියා මට සහෝදරයෙක් වගේ. එතකොට මේ මං මේ මියුසික් වලට ආදරෙයි කැමතියි කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ මේ මම කියනවා එයාට අයියේ මෙහෙම මේ බැරිද මට ගිටාර් එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මේ දැන් එයත් ඉතින් වඩු වැඩ කරන්නේ ගිටාර් හදන කියන්නේ වෙනම මේ තාක්ෂණය. ඔයාට ඕනකම තිබ්බේ අර නූල් ටිකක් හරි දාලා නිකන් ඒ වගේ අර සැකිල්ලක් හදාගන්න ඕනම මොනවා හරි කරලා මේක ඉගෙන ගන්න ගිටාර් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ මම අර මගේ යාළුවගේ ගෙදරට ගිහිල්ලා පත්තර වල ඇඳගෙන ඉනවා. දවසින් දවස කෑල්ල ඇඳගෙන ඇවිල්ලා ඒ දවස්වල තියෙනවා මේ අපේ තොග කඩවල වල තේකොළ පෙට්ටි මේ බෝඩ්ස් ඔය පෙට්ටියක් ගෙනල්ලා ඔය පෙට්ටි අඳිනවා. ඇඳලා කපලා අර හාඩ්ඩේ හරිගේ පිත්තල කූරක් ගෙනල්ලා අර මේ පෙට්ටික ගාන්ට තියලා මැනලා ඔක්කොම ඇඳන් ඇවිල්ලා ඒ අයියරි කියලා හදා ගන්නවා. අදාගෙන බොක්ස් ගිටාර් එකක් අමුණ ගන්නවා. කම්පිටික දාලා සාමාන්‍ය ඉතින් ප්ලේයර් කෙනෙකුට සාමාන්‍ය උසක් තියෙනවා මේ ආම් එකයි ස්ට්‍රින්ග් ටිකයි අතර. ඒත් ඉතින් අපි හදුවාම මේ ගානට විතර උසයි. ඉතින් එහෙම මේ හරි අමාරුවෙන් ප්‍රැක්ටිස් කරනවා. එතකොට දැන් මේ අධ්‍යාපන කටයුතු කරන ගමන්නේ එතකොට මියුසික් ඉගෙන ගන්න දැන් ඒත් යන්නේ අපි තව කොහේ හරි ක්ලාස් එකකට. ඒ කාලේ මම හිතන්නේ පොඩ්ඩක් ගානක් වැඩි කාලේ
ඉගෙන ගන්න ගොඩක් අයත් අඩුයි يعني ගුරු උරු නැහනේ නැහනේ එතකොට මට මුණ ගැහෙනවා අපේ මේ ඔය කෝපි කඩේ පාල කියලා චරිත කරන්නේ උපසේන සුභසිංහ එතුමාගේ පුතා සමීර සුභසිංහ කියලා හොඳ ලංකාවේ හොඳම ප්ලේයර් කෙනෙක් පියානෝ කීබෝඩ් ඒ අයියා තමයි මට මුල උගන්වන්නේ මුදල් අය කියන එකෙන් තොරව මට මූලික දේවල් කියලා දෙනවා තාමත් එහෙමයි ඉතින් එයාගෙන් ඉගෙන ගත්ත දේ මම අර විදිහට මේ ඔයත් ඉගෙනගෙන වත් කැපවීමක් කරලා ඔව් තමයි හදා අරගෙන තමයි මේ ගමන හරි දුක්බර විදිහට ආවෙ ඉතින් ආ ඉතින් මම හිතන්නේ ඔන්න ඕක තමයි වියුත්තේ දැන් ඉන්න සමාජයට ඔය දුක කියන එක අඳුරන්නේ නැහනේ ඒ අපි කියන්නේ يعني ඒක දුක අඳුන ගන්න ඕනෙත් නැහැ. ඔව්. නමුත් කට්ටක් කන්න ඕනේ ජීවිතේ. කට්ටක් කන්න ඕනේ. ඒකෝට තමයි ජීවිතේ හැමදේම තේරුම් බේරුම් අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් සංගමට කියන්නකෝ දැන් මම අර ඉස්සලහ ප්‍රශ්න උත්තරේ මට හම්බුනේ නැහැ. ඔයාගේ තීරණයක් තිබ්බද මම කවදා හරි මෙන්න මේ ප්ලේයර් වගේ මමත් මගේ වටපිටාව හදා ගන්නවා කියලා. එහෙම ෆලෝ කරපු කෙනෙක් කියලා. එහෙම ලොකුවට නෑ මං ඉතින් ඇත්තටම මම ලීඩ් গিටාර් එක ගහන්න ගොඩක් අය ආසයි. මම ගොඩක්ම කැමැතිම මේ කෙනා තමයි ඉතින් මේ සනිදප ශාන්ඩේ සයියා එයා මට ඉතින් මට ඇත්තටම ගුරුවරයෙක් මේ එයා තමයි ඉතින් මම ගොඩක් ආදරය කරන චරිතය මේ ඒ කාලේ එතකොට දැන් අපි සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම ගැන කතා කරන්න කලින් ඔයාගේ බෑන්ඩ් ඉතිහාසයක් තිබ්බද ඔව් ලොකු ඉතිහාසයක් තිබ්බා ඒක අපි කතා කරමු හැම සංගීත කණ්ඩායම ගැන නම කියමු මෙහෙමයි මේ සංගීත කණ්ඩායමට ජොයින් වෙන්න ඉස්සෙල්ලා දැන් අපේ කාලේ තිබුණා ඒ කියන්නේ ඒකට කියන්නේ ටෙම්පරරි ගහනවා කියලා ඕක තමයි අපි දැන් ජීවත් වෙච්ච ක්‍රමේ ස්ථීර රැකියාවක් නැහැ වගේ තමයි මේ අර හැමවත්තෙම ගිහින් පොල් කඩනවා වගේ තමයි කතා කරලා ලාවට යනවා ඔව් ඕන බෑ ඒ කියන්නේ අපි යමක් කරනවා කියලා දැක්කහම කතා කරනවා ඒක ගිහින් ගහනවා සාමාන්‍ය වෙඩින් හැම බෑන්ඩ් එකටම එක දවසේ නෑනේ ඉතින් එහෙම බෑන්ඩ් කීපයක්ම තියාගෙන ඉන්නවා ඒක අරකට වැඩක් තිබුණොත් උදේ ඒක ප්ලේ කරලා ආයෙ රෑ තව බෑන්ඩ් එක යනවා ඊට පස්සේ ඉතින් බොරු කියන්න වෙනවා එක දවසේ බෑන්ඩ් එකකට ආවොත් ගමේ කවුරු හරි මලගයක් වෙනවා මල ගෙදරක යනවා අයියේ ඉන්න වෙන්නේ අද චෝ එකට කවුරු හරි දාගන්න කියන ඔහොම හරි ඉතින් සුන්දර ජීවිතයක් ඒ කාලේ ඕම ඉතින් මහා ලොකු මේ අයගිරීමක් නැහැ පොඩි ගානක් පොඩි මුදලකට ඒ සාමාන්‍ය පොඩි බෑන්ඩ් 3 පීස් එහෙම ප්ලේ කරා ඒක 3 පීස් උත් ප්ලේ කරා සයිතෝ හිටමට කියන්නේ සංගීතක හිටපු සංගීත ගන්නව නම් නම් කියන්න තරම් සුරබා කියන එකක හිටියා එතකොට තව එහෙම නම් කියන්නත් තරම් මතක නැහැ එහෙම ඒ තරම් ගොඩක හිටියා ඔව් තව අපි කඩුවිර ෆ්ලෑෂ් කියලා එකක් හදාගෙන ප්ලේ කරා ඔහොමම බෑන්ඩ් කීපයකම හිටියා ලොකු අතීතයක් තියෙනවා ඉතින් දැන් මම හිතන්නේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ තුන්වෙනි ලීඩ් ගාන වාදන ශිල්පියා තමයි ඔයා. එතකොට කොහොමද මේ සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ? මේ සංගීත කණ්ඩායමේ මම හිතන්නේ කොස්තයියයි බබා අයියයි අපේ ඉස්සර ඉරිපු කෝකිලයි මාව මම ප්ලේ කරනවා දැකලා තියෙනවා දන්නවා ඒ මාව ඔඩිෂන් කරේ නැන්නේ ඒ දැනුවත්කමට මම ප්ලේ කරනවා දැකලා තියෙනවා එහෙම මෙයාලා මේ කොහෙද ඊශ්‍රායෙල් ටුවර් එකක් යන දැන් හෙට යනවා නම් අද හවස මට ඇවිල්ලා සීඩී එකක් දුන්න ප්‍රදීප් අයියා මේ මල්ලේ එන්න බෑන්ඩ් එකේ ගහන්න පුළුවන් දාලා නෑ ඉස්සෙල්ලාම ෂෝ එක ටුවර් එකක් නෑ මම ගියේ නෑ ඒක මේ බෑන්ඩ් එක යන්න හිටියේ ඊශ්‍රායෙල් මේ මගෙන් අහුව ප්‍රදීප් අයියා මෙහෙම අපිත් එක්ක ජොයින්ට් වෙලා ප්ලේ කරන්න පුළුවන්ද කියලා ඊපස්සේ මං ඉතින් මේ හා කිව්වා ඊට පස්සේ ඒගොල්ලෝ ඊශ්‍රායෙල් යන්න හිටියේ හෙට යනවා නම් අද හවස මට සීඩී එකක් දීලා ගියා මල්ලේ අපි ලංකාවට එනවා සතියකින් ආවම ආපු දවසේ ඉඳන් ෂෝ එකක් තියෙනවා ජනවාරි පළවෙනි දෙනවා ආපු දවසේම ෂෝ එකක් තියෙනවා ඒක ප්ලේ කරන්න ඔයාලා ඇස්තර ඉන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න මුකුත් වෙලාවක් නැහැ CD එක තමයි දුන්නේ ඉතින් ඒ කාලේ දැන් කාලේ වගේ නෙමෙයි non stop
හරි දිගයි විනාඩි 20ක් විතර දිග නන් ස්ටොප් මේ මං ඉතින් ගෙදර ගිහිල්ලා පොඩි චකිතයක් තියෙනවා හිතේ මේ අර නන් ස්ටොප් ටික දාලා ඔක්කොම පාඩ් බලාගෙන පොතක ලියාගත්තා දැන් ප්‍රැක්ටිස් කරන්න ටයිම් එකකුත් නැහැ පොතක ලියාගෙන දැන් ඔඩිෂන් මොකුත් බලලත් නැහැ නෑ ඔඩිෂන් බැලුවෙත් නැහැ මේ ඒ පාඩ් ටික පොතේ ලියාගෙන තමයි මේ පළවෙනි ෂෝ එක ප්ලේ කරේ මතක තියාගන්න තරම් ප්‍රැක්ටිස් කරගන්න ටයිම් එකක් නැහැ නේ එහෙම තමයි පළවෙනි මේක මේකට සම්බන්ධ වෙන්නේ ඔව් ඉතින් දැන් මේ අවුරුදු දැන් කීයද දැන් මේ සාරා ෆ්ලෑෂ් එක එකතු වෙලා දැන් අවුරුදු මට මතක හැටියට පහක් විතර වගේ අද පහක් විතර يعني කෙටි කාලයක් තුල මම ඔයාලත් හිතන්නේ නැතුව ඉතින් මේ තරම් ජනප්‍රියත්වයට පත් වෙයි රසි රසිකයන් පිටසක් ඔයාලා වටා එකතු වෙයි කියන්නේ ඔව් අනිවාර්යයෙන් ඉතින් ගීත ගායනා කරන්න පුළුවන්ද ඒක නම් ටිකක් අමාරු අමාරුයි දැන් ප්‍රසංග වේදිකාවේ හරි මහින්සක විදිහට තමයි වාදනය කරන්නේ මේ ඒ මොකද රහස අනේ මන්ද ඉතින් ඒ මගේ මගේ ස්වරූපය ඒක දකින්න කෙනාට අහිංසක වේ නැති මම අහිංසකයි තිති අහිංසකයි එහෙම කිව්වට කවන්නේ නැහැ ඇත්තටම අහිංසකයි මම හිතනවා හිතනවා අනිවාර්යයෙන්ම ඉතින් සුන්දර චරිතයක් තමයි මොකද සංගීත කණ්ඩායමට එක හා සමාන සියලු දෙනාටම ආදරේ රසික රසිකාවියන් ඉතින් රසික රසිකාවියන් එකතු වෙද්දී තමන්ගේ නිර්මාණ ගීත එහෙම කරන්න අදහසක් නැද්ද يعني හැමදාම ලී গিටාර් එක වාදනය කරනවට වඩා එහෙම ආසාව නැතුව නෙමෙයි ඒක මුල් තැන දෙන්නේ গিටාර් ප්ලේ කරන්න තාමත් ඉතින් මං හිතනවා මගෙන් වෙන්න ඕන දේ තාම 100%ක් සම්පූර්ණ නැහැ කියන හැඟීමේ මං ඉන්නේ බෑන්ඩ් එකට ඉතින් දැන් ඇත්තටම මේ යන කාලෙත් එක්ක හරිම ඒ ගැන හිතන්නත් අමාරුයි එහෙම ආසාවක් තියෙනවා ඉතින් ඉස්සරහට මම හරි රසක් වෙයි හරි දැන් අපි තාක්ෂණය ගැන කතා කරමු කියන්නකෝ පාවිච්චි කරන ගිටාර්ස් මොනවද තියෙන්නේ පැඩල්ස් මොනවද තියෙන්නේ මම පාවිච්චි කරන්නේ මේ Yamaha RGX 612 එක මුල ඉඳලාම තිබ්බ එකද නෑ මෑතක ගත්තේ එක ඒ මුල Yamaha එකම තමයි දැන් මේක අලුතෙන් ගත්තා ඒත් අවුරුදු දැන් 3ක් විතර වගේ වෙනවා ඒත් Yamaha එක RGX 612 එක ඉතින් පැඩල් එක GFX 8 එක ඔය සද්ද තමයි එළියට දෙන්නේ හැමදාම ඉස්සරහට රසක් වෙනවද එහෙම පොඩි අදහසක් තියෙනවා හිතන් ඉන්නවා අනිවාර්යයෙන් මේ සියලු දේවල් අලුත් දේවල් අපිට දෙන්නක් බලන් ඉන්නවා ඉතින් සංක දැන් කියන්නකෝ දැන් මට අර මුල අහන්න අමතක වුණා දැන් හැමෝටම කෙටි නම් තියෙනවනේ සංක දැන් සංක දැන් ඔයාට එහෙම මගේ නමක් හැදිලා නැද්ද නෑ මට සංක කියලා තමයි ඉතින් හැමෝම ආදරට කියන සංක කියලා ඉතින් දැන් හැමදාම මියුසික් කරනවද නැත්නම් තව මොන හරි ව්‍යාපාර වලට යන්න හිතන් ඉන්නවද නෑ ඉතින් ජීවිතේම වෙලා තියෙන මියුසික් තමයි මම මෙහෙම දෙයක් අහන්නද දැන් අහිංසක චරිතයක් කියලා කිව්වනේ දැන් ওই සංගීත කණ්ඩායමේ තොරතුරු අපිට හොයාගෙන හොයාගෙන යද්දි සංගීත කණ්ඩායමේ දඟකාරයා කවුද මෙහෙම අහන්නම්කෝ කියන දෙයක් අහන්නද කියන කවුද ඒ කියන්නේ ආදරේට අපි මේ කියන්නේ මේ අපි මේ වැරදි දෙයක් කියනවා නෙමෙයි ඒ කියන්නේ අර දඟකාරකම් එතකොට විහිළු හැම වෙලේම කියවන කෙනෙක් ඉන්නවා එහෙනම් ඉතින් පැන්ටය තමයි. ඒ කියන්නේ සුන්දර චරිතයක්. ඔව් ඉතින් කොයි වෙලෙත් තුසාරත් එහෙම තමයි. කොයි වෙලෙත් ඉතින් වෑන් එක ඉන්නවා නම් hinaවෙන් පිරලා ඉතින් වෑන් එක ෂෝ එකට යනවා නේද? ජයතු ගැන කිව්වොත්? ජයතු ඉතින් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේට. ඔව්. ඒකට මේ හොඳ මුත්‍රේ ජයතු. මොකද මේ ප්‍රශ්නේ? එද බබා අයියා ඒ කියන්නේ මම කියන දඟකාරයි. නෑ ඒක නෙමෙයි. ජයතු කියන දෙයක් නැද්ද? ආ ඒකට ගැලපෙනවා. ජයතු ගැලපෙනවා. ඔව්. එතකොට දැන් මේ ටිරාන් ගැනත් අපිට පොඩ්ඩක් කියන්නකෝ. ටිරාන් ගැන. ඉරාන් මල් ඉතින් හරි කෙලින් වැඩ කරන චරිතයක් ඕන බෑන්ඩ් එකේ ඕන දෙයකට කතා කරනවා ඕන කෙනෙක් වෙනුවෙන් කෙනින් ඉන්න පොඩි වුණාට හොඳ බබා අයියා බබා අයියා තේමයි බබා අයියා තමයි ඉතින් බෑන්ඩ් එකේ ඉන්න ඉන්නේ කියන්නේ හැම දෙයින්ම දක්ෂ මූලික කෙනා කොස්තය ගැනත් අපිට අහන්න කොස්තයත් එහෙමයි අපේ ඉන්න ඇත්තටම ප්‍රවීණවම දෙන්න තමයි කොස්තය බබා අයියා ඒත් ප්‍රදීප් අයියා ප්‍රදීප් අයියා ඉතින් ඇත්තම කියනවා නම් අපිට තාත්තා කෙනෙක් ඇත්තම කියන්නේ මේ අපි මේ ජීවිතේ යම් කාලයක් ගෙවලා සංගීත කණ්ඩායමට ආවට පස්සේ අද මේ තත්ත්වෙ ඉන්නවා නම් ඇත්තටම අපේ තාත්තා හින්දා අනිවාර්යයෙන්ම මම හිතන්නේ හොඳ නායකයෙක් හිටියොත් හැමදේම හොඳට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ප්‍රදීප් අයියාගේ ඇතුළු ප්‍රදීප් අයියා ඇතුළු කණ්ඩායමත් එහෙමයි සියලු දෙනා තමගේ කැපවීම කැපකිරීම හරියට කරලා අද මේ තැන ඇවිල්ලා අපි සහෝදරයෝ වගේ ඇත්තටම වෙන බෑන්
නම් මං හිතන්නේ මෙහෙම ගොඩ කාලයක් අපේ කවුරුවත් ප්ලේයර්ස් ලයින් වෙන්නේ නැතුව හිටපු සහෝදරයෝ ටික ඒ විදිහටම දාලා බීලා හරි විනෝදෙන් මොන ප්‍රශ්නයක්වත් එකට ඉන්නවා ඒකින්ද මං හිතන්නේ මෙච්චර ගමනක් යන්න පුළුවන් උනේ අනිවාර්ය තව ඉදිරියටත් මේ වගේම ශක්තිමත්ව සංගීත කණ්ඩායම අරන් යන්න ඉදිරියට අරන් යන්න ලැබේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා ඉතින් සල් කියන්නේ දැන් වාටත් ඉන්නවා ෆෑන් බේස් එකක් තියෙනවා රසිරස ගාම පිරිසක් ඉන්නවා එයාලගෙන් දෙන සපෝට් එක කොහොමද ඒගොල්ලන්ගෙන් ෆෑන්ස් ලගින් ඇත්තටම ලොකු සපෝට් එකක් හම් වෙනවා එයාලා හින්දා තමයි අද අපි මේ තත්ත්වෙක ඉන්නේ අපිට ආදරය කරන හින්දා ඉතින් ඉදිරියටත් මං හිතනවා තව වැඩි වෙයි කියලා ඒක තමයි ඉතින් ඒගොල්ලෝ තමයි මේ මේ තත්ත්වයකට එන්න අපිට ඇත්තටම අපි අපිට වැඩි තව ඕන තරම් දක්ෂව ඉන්න පුළුවන් බිහි වෙයි ඊ හිටියා ඉන්නවා ඒත් ඉතින් මොකක්කෝ හේතුවකට අපිට ආදරය කරන හින්දානේ අපි අද මේ තත්ත්වෙ ඉන්නේ ඉතින් ඇත්තටම ආදරේ හදවතින්ම ආදරේ ෆෑන්ස්ලට තව අඩුවෙන්නේ නෙමෙයි වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ අර ඉතින් ඔයා සම්බන්ධ කරගන්න දුරකථන අංකය ලබා දෙන්න. ඔව් මගේ දුරකථන අංකය 0714 337 505. අනිවාර්යයෙන්ම තිරේ උඩ තියෙන නම්බරයට කතා කරන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් මොන හරි අහන්න මග හරින දේවල් තිබ්බොත් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න තු අහන්න මේ ක්ලාස් එහෙම කරන්නේ නැහැනේ. ක්ලාස් නම් කරන්නේ නැහැ. වෙලාවක් තිබුණේ නැහැ. තිබුණේ අතරම තිබුණේ. ඉස්සරහටත් එහෙම ඉදිරියට නම් ඉතින් මේ යන තත්ත්වෙත් එක්ක කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින් ඒත් බලමු නේද අපි අනිවාර්යයෙන් මොන හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන්ම අහන්න ඉතින් සංඝ කියන්නේ අර මම මුල කිව්වා වගේ මහින්ස චර්යාව සංගීත කණ්ඩායමේ තමන්ගේ වගකීම හරියටම ඉටු කරන කෙනෙක් ඉතින් කියන්නේ අපි ජේ ප්‍රමෝ ගැන මුකුත් තියන අදහසක් ඔයා ඉතින් ඇත්තටම හිතවත් යාළු යාළුවෙක් වගේ එදා ඉඳන් ආශ්‍රය කරනවා ඉතින් ලොකු දෙයක් සංගීත කණ්ඩායම වලට ඔයාලා මේ කරන දේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි මියුසික් කරලා සමාජයට ගියා මිනිස්සු ආදරය කරන්න ගත්තා එතනින් එහා ඔයාලගෙන් ඒක ඩබල් වෙනවා ඉතින් මං හිතන්නේ අනිවාර්යයෙන් ඉතින් ඒ ඩබල් වෙන්නේ ඉතින් රසික රසිකාවයන් පිරිසක් ඉන්නන අපිත් හොයාගෙන එනවා ඉතින් අපිට රසික රසිකාවන් තවත් හිතවත් කරන්න ලං කරන්න ඉතින් මං හිතන්නේ 2020 අපි ආවන්නේ දැන් මං හිතන්නේ තව අවුරුදු කීපයකින් තවත් තවත් අලුත් නිර්මාණ කරලා දැන් යාළුවා කියලා කිව්වට සින්දුවක් දුන්නේ නැහනේ දැන් සමහරට ඉස්සරහට අලුත් සින්දු එහෙමත් අදහස් කරගෙන ඇති ඉස්සරහට දෙන්න ලබා දෙන්න ඉතින් අපි ඒ ඒ බලාපොරොත්තුවත් එක්ක මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් ගැටලු තිබ්බොත් අනිවාර්යෙන්ම අහන්න. ඉතින් සංඝ අපි 2020 ආවා. ඉතින් 2021 ගෙත් එන බලාපොරොත්තු වෙන්න. අර මං අර මුල කිව්වා වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඒකෙත් මොනවා හරි ලියන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් ආයිබෝන් කියමින් අදට සරණ සංඝ. ආයිබෝන්.